දේවාලයේ ගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිසග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මහින්පාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 21 වන දේශනයයි මේ. බුදුරජාණන් වහන්සේ ඔව් හෝ නැහැ හෝ යනුවෙන් ඒකාන්ත වශයෙන් පිළිතුරක් නොදුන් පසෙකින් තිබූ අව්‍යාකට ප්‍රශ්න 10ය විපරණය නොකළ ප්‍රශ්න 10ය ගැන පසුගිය දේශනයේදී අපි තරමක් දුරට සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව වශයෙන් අපි දැක්ුවේ ඒ ප්‍රශ්න යම්කිසි මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මත උඩ පදනම් වී තිබීමයි. ඒ මිත්‍යා දෘෂ්ටි වලට තුඩු දෙන නිසා ඒ ප්‍රශ්නවලට අර විදිහේ නිශ්චිත පිළිතුරක් දීම ඒ දෘෂ්ටි තහවුරු කිරීමක් වෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒවා කිසිවකට ඒකාන්ත පිළිතුරක් දුන්නේ නැහැ. ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ප්‍රශ්න තුලින් එබිකම් කරන හැටි ගියවර දේශනයෙන්මත් තරමක් දුරට පැහැදිලි වෙන්න ඇති. අපේ මාතෘකාවට කෙලින්ම අදාළ වෙන තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ චතුෂ්කෝටි ප්‍රශ්නය, ඒ කියන්නේ සතරකොන් ප්‍රශ්නය, එබිකම් පාන්නේ මේ කියාපු ශාස්ත්‍රත දෘෂ්ටියත් ඡේද දෘෂ්ටියත්. ඒ වාට ඒකාන්ත පිළිතුරක් දුන්නා නම් බුදුරජාණන් වහන්සේත් ඒ දෘෂ්ටි වලට අහුවෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිලිකොට බදාළ මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක ඉක්ම වූවා. මේ අන්ත දෙකෙන් කොටස් අරගෙන පුරුද්දා සාදාගත් මැදුම් මඟක් නොයි. ඒ විදිහ මැදුම් මඟක් නම් බුදුරජාණන් වහන්සේට අර ප්‍රශ්න 4න් පසුව සඳහන් වන ප්‍රශ්න දෙකට තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයි සහ නොවෙයි, නැත්නම් වෙයිත් නොවෙයි නොවෙයිත් නොවෙයි වැනි අඩාල විසඳුමක් ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නොකර ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කළේ චතුරාර්ය සත්‍ය දේශනාවට පදනම් වූ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායම අතු කර දෙන අමුතුම විවරණ මාර්ගයකින් ඒ ප්‍රශ්නවල මිත්‍යා ස්වરૂපය හෙළි කර දීමයි. මජ්ක්‍ධිම නිකායේ අග්ගිවච්ඡගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වච්ඡගත පරිබ්‍රාජකයා තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය ගැන ඇසූ ප්‍රශ්නයට දුන්න අවසාන නිගමනය අපි එදා සඳහන් කළා. ඒ නිගමන පාඨය. නමුත් ඒ ගැන සෑහෙන පමණ සාකච්ඡා කරන්න කාලය මදි වුණා. ඒක නිසා අපි නැවතත් ඒ ඡේදයම ඉදිරිපත් කරගනිමු. ඒ අර වච්ඡගත පරිබ්‍රාජකයා පිළිගත්තහම අර නිවුණ ගින්න අහවල් දිශාවට යනවා කියලා කීම නොගැලපෙන කීමනක් කියලා න උපේති කියලා පිළිගත්තහම ඒ වගේම නිබ්බුතෝ කියන වචනය ඒක හුදෙක් සංඛාවක් ගිනීමක් පමණක් බව පිළිගත්තහම බුදුරජාණන් වහන්සේ ඒකට මාල්ලලා ඊළඟට දෙනවා විසඳුම. ඒව මේව කෝ වච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපියමානෝ පඤ්ඤාපියේ තං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං කාලාවත්තුගතං අනභාවගතං ආයතින් අනුපාද්ධම්ම රූප සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අපමේයෝ දුප්පරියෝගාහෝ සයථාපි මහා සමුද්දෝ උපද්යතීති න උපේති න උපජ්ජති ති න උපේති උපජ්ජති ච
नच उपपद्यती न उपेति नेव उपपद्यति न न उपपद्यती न उपेति अरकटम संबंध करला एसेम वच्च यम रूपयकिन तथागत केनकुन पनमान्नी पनमालिय हक्केद एबंधु ये रूपे तथागतयन वहन्से पिलिबंधवे प्रहीनय प्रहाणय करन लद्दे उच्चेन मूलं मुलिन सिंदिन लद्दे मुलिन सिंदिन लद्दे गसक में करन लद्दे ताला वत्तुगतं उगुला तबन लद्दे तल गसक बवट पत् करन लद्दे अनुभावकतं नपवत्ना बवट पत् करन लद्दे रूपसंखा विमुक्तो वच्च तथागतो गंभीरो अपमीयो दुःपरियोगाहो से यथापि महासमुद्दो वच्च तथागत तेम रूपसंख्या विमुक्ते रूपय कियला गणन गणीम वशीन गिनीमक् किरीमेन विमुक्ते गंभीरो अपमीयो दुःपरियोगाहो से यथापि महासमुद्दो महासमुद्रेमें गंभुरुय प्रमाणकल नुहकिय गंभुर मिनिय नुहकिय एम निसा उपपद्यती न उपेति මනිසා අර කියාපු හතර විධියම අර සතර කොන් ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ කියන එකයි උපදීය කියලා කියන්නත් බෑ නූපදීය කියලා කියන්නත් බෑ උපදින්නේත් වේයි නූපදින්නේත් වේයි කියලා කියන්නත් බෑ උපදින්නේත් නොවේයි නූපදින්නේත් නොවේයි කියලා කියන්නත් බෑ ඒ විදිහටම ඒ රූපය ගැන කිව්වා වගේම රූපස්කන්ධය ගැන කිව්වා වගේම වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දැක්ුවා. එතකොට මෙතෙන්දී අපට පැහැදිලි වෙනවා මේ ශාසනයේ තථාගතවරයා රූප වේදනා ආදී ඒ කිසිම ස්කන්ධයක් අනුව ගණන් ගැනීමට නොහැකි බව. මේ උපමාවලින් හොඳට පැහැදිලි වෙනවා තථාගතවරයාගේ தත්ත්වය. හරියට අර ගස පිළිබඳ උපමාවමයි මුලින් සිඳන ලද ගසක් වගේ. මුලින් සිඳන ලදුව කෙලින් තියෙනවා නම් ගහක්. ඒක දැක්කහම කෙනෙක් හිතනවා इकट अत्यवाशीन रेवटेन सामान्य गहल इवगे मुगुलनद तलघाकिन इकट संहारिटक मे वेड तलघशक्ल हितन अन्े विधि मे तथागतवरे पिलिबंद लोक्याहिताकारयता मिन्न मे गस पिलिबंद उपमा अपट नवतत्मतर्लदेनवासी दत्तर गाथा मे कारण हिलिमेन वटिना गाथा पंच खंद परिज्ञाता छिन्न मूलक दुखक्षयो अनुपत्तो पत्तो मे आसवक्षयो एक तीरुम पंचस्कंधा परिज्ञाता पिरिसिंद दनगन्ना लद पंचस्कंधयो स्कंधपा तिट्ठन्ति छिन्न मूलका मुलिन सिंदिन लदु केलिन सिटित कियन एक दुखक्षयो अनुपत्तो दुख केलवर किनीमट लंगा वीमि पत्तो मे आसवक्षयो आश्रवक्षेण नम्मु निवनट पैमिनीमि එයින් උත්ැගෙනවා රහත් වුණාම ඔන්න ඔය විදිය තත්ත්වයක් තියෙනවා. මහපුදුම විදිය තත්ත්වයක්. දැන් මෙතන මේ සංඛා කියන වචනේ විශේෂයෙන් වැදගත් වෙනවා. අපි අර පපංච කියන වචනේ ගැන සාකච්ඡා කළ අවස්ථාවේ පපංච සංඛා කියන වචනයක් ඉදිරිපත් වුණා. පපංච සංඛා, පපංච සංඥා සංඛා. එතෙන්දී අපි මේ සංඛා කියන වචනේ ගැන හුඟක් දුරට විස්තර කළා. සංඛා කියන එකට සමානයි සමඤ්ඤා පඤ්ඤාති කියන පදත්. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ සමානාර්ථවත් බොහෝ දුරට කිට්ටු කිට්ටු අර්ථ ඇති පදයි. ගිනීම, හැඳින්වීම, පැනවීම, ගණන් ගැනීම, හඳුන්වා දීම, පැනවීම. එතකොට අර බුදුරජාණන් වහන්සේ දුන් නිගමන පාඨයෙන් පැහැදිලි වෙනවා මේ ශාසනයේ තථාගතවරයා රූප වශයෙන් ගණන් ගන්නත් බෑ රූපස්කන්ධය තිබුණා. වේදනා වශයෙන් ගණන් ගන්නත් බෑ වේදනාවින්ද සඤ්ඤාස්කන්ධය වශයෙන් ගණන් ගන්නත් බෑ මේ තථාගතයන් වහන්සේ කියලා සංඥා වෙනඳුන ගන්නත් බෑ සංස්කාර වලින්වත් විඥාණයෙන්වත් බෑ එතකොට මෙන්න මේ විදිහේ පැනවීම ගණන් ගැනීම කියන ඒවා කිරීමට නම් යම් කිසි ද්වේතාවක් අවශ්‍ය වෙනවා ද්වේතාවක් දෙකක් පිළිබඳව ඒක අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා මේ ද්වේතාව පිළිබඳ යම් කිසි ධර්මතාවක් දැන් ඔන්න ඊටමත් සුළු නිදසුනක් වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් බඩුවක් පවා මිල කරන්න පුළුවන් වෙන්නේ සපයුමත් තිල්ලුමත් අතර වටයක් කරකැවෙනම නම් තමයි. ඔන්න ඔය විදිහ එක්තරා වටයක් තියෙනවා. දෙකක් අතර කරකැවෙන වටයක් තියෙනවා. වටය කියන්නේ කරකැවීම. ඒ විදිහ කරකැවීමක් තියෙන තාක් තමයි ප්‍රඥප්තියකට ඉඩ තිබෙන්නේ. එතකොට මෙන්න මේ ද්වයතාවෙන් මිදිලා තථාගතයන් වහන්සේ. විඥානයත් නාම රූපයත් අතර තියෙන ද්වයතාව මේ සංසාරික දියසුලිය බව අපි ප්‍රකාශ කළා. දැන් මෙතෙන්දී අපට මේ දියසුලිය ගැන තවත් වරක් මතක් කර ගන්න පුළුවන්.
කලින් අවස්ථාවකත් අපි ඉදිරිපත් කළ උද්ෘත පාඨය උදාන පාළියෙන් ඉදිරිපත් කළ උද්ෘත පාඨය චින්නම් වට්ටං නවට්ටති ඒසේවන්තෝ දුක්ඛස්ස ඒ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා සිඳින්නද වට්ටය සිඳින්නද ඒ සූලියෙන් නොකර කැවි මෙයම දුකෙහි ගැලවරයි කියලා එතකොට මේ විඤ්ඤාණ නාම රූප අතර දිය සුලිය නාම රූපය තැහැරීමෙන් අනිදස්සන විඤ්ඤාණ තත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් සිඳ දමලා රහතන් වහන්සේ මේ ජීවිතයේදීම භව නිරෝධේ ප්‍රත්‍යක්ෂ කරගත්තා දුක්ඛ නිරෝධේ ප්‍රත්‍යක්ෂ කරගත්තා ඒක නිසා ඉන්පසු ජීවත් වුණාට මොකද අර ස්කන්ධ එකක්වත් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ ඒ වගේම අර නාම රූපය ඇලෙන්නේ නැහැ විඤ්ඤාණය අන්න ඒක නිසා තමයි වට්ටයක් අර කැවෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට මේ වටේ පිළිබඳ අදහසට තවත් අපට එකතු කර ගන්න පුළුවන් වටිනා උද්ෘත පාඨයක් සංයුක්ත නිකායේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සත්අට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. යේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාවේ. යම් කෙනෙක් මනමින් විමුක්තද ඔහු කේවලීය. යම් කෙනෙක් කේවලීද ඔවුන් පිළිබඳව පැනවීමක් කිරීමට වට්ටයක් නැත. අර විදිහ කරකැවීමක් නැත. මේ කාමුතු විදිහක කියමලා. මේ කේවලී කියන වචනය සංයුක්ත නිකායේ පමණක් නොවේ. සුත්තනිපාතයේමත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව. සුත්තනිපාත අටුවාව පරමත්ථ ජ්‍යෝතිකාව. කසී භාරද්වාජ සූත්‍රයේ ඒ වචනය සඳහන් වන තැනදී දෙන අර්ථ විවරණය. කේවලී කියන වචනයට දෙන අර්ථ විවරණය. සබ්බ ගුණ පරිපූර්ණ සබ්බ යෝග විසංයුත්තං වා සියලු ගුණයන්ගෙන් පිරිපුන් නිසා හෝ සියලු බැමි වලින් මිදුණු නිසා හෝ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාට රහතන් වහන්සේට කේවලී යන වචනය යොදනවයි කියලා අටුවාචාර්යින් වහන්සේ ප්‍රකාශ කරනවා නමුත් ඊට වඩා යම් කිසි විශේෂ ගැඹුරු අර්ථයක් තිබෙන බවයි අපට පේන්නේ මේ වට්ටේ කියන අදහසත් මේකට කිට්ටු කළාම මේ කේවලී කියන වචනය නිරුක්ති වශයෙන් බැලුවාම කේවල කියන වචනය නිතර දෙනවා එතනින් හැඟින්නේ තනි තනිකර හුදු හුදකලා කියන මේ අර්ථගෙන දෙනවා තනි බවක් හුදු බවක් හුදකලා බවක් අඟවනවා දැන් අපි සඳහන් කළා නාම රූපයෙන් මිදුණ කියලා නාම රූපයෙන් මිදුණ අනිදස්සන විඥානයේ ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේගේ හුදකලා බව තනි බව පෙන්වුම් කරන කාරණ කලින් අවස්ථාවකත් අපි උපුටා දක්වපු ධම්මපදයේ කෝධමග් කියන ගාථාවක් මෙම නාම රූපයෙන් මිදීම පිළිබඳ අදහස හොඳට ඉදිරිපත් කරනවා. කෝධං ජහි විප්පජහි යමානං සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතಂತಿ දුක්ඛ. කෝධ හැරලන්නේ මානිය දුරලන්නේ සියලු සංයෝජන සියලු බැමි ඉක්මානන්නේ තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොඇලෙන නාම රූප දැලෙහි අහු නොවන කියන වගේ අදහසක් තියෙනවා නාම රූපෙහි නොඇලෙනා වූ නාම රූපය අධහැරියාම අකිංචන බවයි එන්නේ කිසිවක් අයිති නැහැ අකිංචන කියලා කියන්නේ කිසිවක් අයත් නැති අකිංචන තත්වයට පත් වූ ඒ තැනත්තා මත ඒ රහතන් වහන්සේ මත දුක් කඩා නොමැති නානුපතಂತಿ දුක්ඛ ඊළඟට ඒ වගේම තවත් වැදගත් ගාථාවක් තියෙනවා සුත්ත නිපාතේ මාර්ගසූත්‍රයේ ඒවේ අසත්තා විචරන්ති ලෝකේ අකිංචනා කේවලිනෝ යසත්තා කාලීන තේසු හවියන් පවිච්චි යෝ බ්‍රාහ්මනෝ පුඤ්ඤපේඛෝ යජේත යම් සංයත වූ සිත් ඇති කේවලී පුද්ගලයෝ ලෝකේ නොඇලී අකිංචනව කිසිවක් අයත් නැති අන්දමින් අයිති කරගත් කිසිවක් නැතිව හැසිරෙද්ද පින් බලාපොරොත්තු වන බ්‍රාහ්මණයා විසින් එබඳු වූ උත්තමයන් කෙරෙහි හෝම පූජාව පූජා කළ යුතුයි කියන ඔය විදිහටයි ඒ ගාථාවේ අදහස. ඉතින් මේනොත් අපට පේනවා රකින්චන බව කිසිවක් අයත් නැති බව නොඇලුණු බව මේ කේවලී වචනය හා සම්බන්ධ. ඒ වගේම ඒ වචනේ අර්ථය හුදු බව හුදකලා බව හැඟෙනවා. එතකොට මේ අනුව මේ කේවල ශබ්දයෙන් අපට හෙළිවෙන්නේ අර දියසුලියෙන් මිදුණ තත්ත්වයයි. දැන් දියසුලියක් නතර වුණාම මහමුහුදේ ඒ දියසුලිය කොහේ ගියාද කියලා අහන්න පුළුවන්ද? ඒකට අර නියුණු ගින්න කොහේ ගියාද කියලා අහන්න වගේ කියමනවා. සමහර විට හිතන්න පුළුවන් දියසුලිය මහමුහුදට එකතු වුණා කියලා. ඒ කියමනත් වැරදි.
මුලින්දලම තිබුණේ මහා මුදල්. එතකොට දියසුඩි අහවල් තැනකට ගියයි කියලා කියන්නත් බෑ. නොගියයි කියලා කියන්නත් බෑ. මහා මුදෙට එකතු වුණා කියලා කියන්නත් බෑ. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. අර වට්ටිය නතර වුණා. අන්න එහෙම තමයි කේවලි බව. එතකොට කේවලි කියන්නේ මොකක්ද? දියසුලිය දැන් මහා මුහුදමයි. අන්න ඒක නිසා තමයි දැනත් වශයෙන් අපි අර ඉදිරිපත් කළ උද්දృత පාඨයේ සියතාපි මහා සමුද්දු මහා සමුද්‍රයට ඒ විමුක්ත පුද්ගලයා උපමා කරලා තියෙනවා. මේ උපමාව ගැන අටුවාචාරින් වහන්සේලා ඒ තරම් සැලකිල්ලක් දක්වලා නැති හැඩයි. නමුත් දියසුලියත් මහා මුදත් අතර සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ හරියට අර මහා මුදට එකතු වුණා වගේ එකතු වුණා කියලා අපි නිකවටයි කියන්නේ. ඇත්ත වශයෙන්ම දියසුලිය මහා මුදේ ඇති වුණු එක්තරා විකෘත විපරීත තත්ත්වයක්. ඒ විපරීත තත්ත්වය තැහැරුණා. ඒක ඉවර වුණා. ඒ විපරීත තත්ත්වය නිසා තමයි දුක කැටියට පෙනුනේ. එතකොට දුක්ඛ නිරෝධයට අන්න අර දියසුලිය නතර වෙලා නැවත මහා මුදම විතරක් පෙනෙන තත්ත්වයක් ආවයි කියලා කියන්න පුළුවන්. දියසුලිය කරකැවෙනම නම් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්න. මහා මුදේ ඉමක් කොනක් නොපෙනෙන මහා සමුද්‍රයේ දියසුලියක් තියෙනවා නම් අපට පුළුවන් එතනට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්න. ඒ වගේම මේ සාංසාරික පුද්ගලයා පිළිබඳවත් අර දියසුලිය කරකැවෙන තාක් ඇත්ත වශයෙන්ම මේ තැන ඇත්ත මේ තැනැත්තා අර තැනැත්තා අර තැන ආදී වශයෙන් විවහාර කරන ඉඩක් තිබෙනවා. නමුත් දියසුලිය නතර වුණාට පස්සේ ඒ විදිහේ තැනක් වශයෙන් හඳුන්වන්න බෑ. ඇත්ත වශයෙන්ම හඳුන්වන්න බෑ. කියනව නම් කියන්න තියෙන්නේ දියසුලිය නතර වුණ තැන කියලා. අන්න ඒ විදිහේ තත්ත්වයක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳව තියෙන්නේ. මක් නිසාද? ද්වේතාවෙන් මිදීම නිසා. අර වටින් මිදුණ දියසුලිය ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා. දියසුලියක් ඇතිවන ආකාරය මහා මුදේ මහ ජල කඳට එරෙහිව එයින් පණා යාමට තැත් කරන යම් කිසි දියවැලක් තව දුරටත් එහාට යාමට බැරි වුණා. ඒ මහ ජල කඳේ හැපිලා විසි වෙලා පෙරපිලා කරකැවිලා ඇති කරගන්න එක්තරා වටරවුමේ යෑමක් තමයි අපි දියසුලිය හැටියට හඳුන්වන්නේ. එතකොට මේක යථා තත්ත්වයක් නොවේ. එක්තරා අයථා තත්ත්වයක්. විපරීත තත්ත්වයක්. කරන්නට බැරි වැඩක් කරන්නට උත්සාහ කිරීම නිසා මේ විදිහේ විපරීත තත්ත්වයක් ඇති වුණා. දියසුලිය කියලා දෙයක් ඇති වුණා. සංසාරගත සත්‍යයගේ තත්ත්වයක් ඒ වගේ. විපල්ලාස හතරක් කියලා ධර්මය උගන්වන්නේ මෙන්න මේ විපරීත චිත්ත තත්ත්ව හතර. අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අසුභේ සුභ සංඥා, අනත්ත්වේ නත්ත සංඥා. අනිත්‍යේ නිච්ච සංඥා ඇති කරගෙන ඒ විපල්ලාසය, ඒ විපරීත හැඟීම ඇති කරගෙන අසුභේ සුභ සංඥා ඇති කරගෙන දුක්ඛේ සුඛ සංඥාව ඇති කරගෙන අනාත්ම වූ දෙහි ආත්ම සංඥාව ඇති කරගෙන භවයේ ඉදිරියට යෑමට සංසාරගත පුද්ගලයා යම් කිසි උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඔය විඥාන නාම රූප අතරේ නිරන්තර වශයෙන් කරකැවෙන දියසුලිය. එතකොට මෙන්න මේ දියසුලිය කරකැවීම නිසා මේ ලෝකයේ පිළිබඳව යම් කිසි අසත්‍ය ස්වභාවයක්. මේ ලෝකයේ පිළිබඳව අපි යථා ස්වභාවය හැටියට හිතන එක ඇත්ත වශයෙන්ම අසත්‍ය දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒකට හොඳ නිදසුනක් අපි කලින් අවස්ථාවකත් සුත්ත නිපාතයේ ද්වේත අනුපස්සනා සූත්‍රයෙන් උද්ධෘත කරලා දැක්. අනත්ත්‍යනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මන්ති. අනත්ත්‍යනි අත්තමානි පස්ස ලෝකං සදේවකං. අනාත්ම වූ දේහි ආත්මය යන මාණිය ඇති කරගත්තු මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිත්තං නාම රූපස්මින් නාම රූපයට රිංගාගෙන නාම රූපයට ඇතුල් වෙලා ඉදං සත්‍යන්ති මඤ්ඤති මේ සත්‍යයයි හඟි. ඒක හැඟීමක් පමණ සත්‍ය කාරණයක් නොවේ. මේ ලෝකයේ සත්‍යයයි කියලා ඇත්ත වශයෙන්ම හිතන දේ අසත්‍ය ස්වභාවයක් හැටියටයි මෙයින් හැඟෙන්නේ. ඒකම තවත් හොඳට පැහැදිලි වෙන සුත්ත නිපාතී උරග සූත්‍රයේ කීප තැනකමත් සඳහන් වෙන එක සමාන පාඨයක. විශේෂයෙන්ම මෙන් මේ පාඨයේ සඳහන් වෙනවා සබ්බං විතත මිදන්ති ඤත්වා ලෝකේ. මේ ලෝකයේ සියල්ලම විතතයි කියලා දැනගෙන ඒ උරග සූත්‍රයේ ශිෂ්‍ය සත්‍ය අපි කලිනුත් සඳහන් කළා නොයෙකුත් අවස්ථාව. සර්පයා හැවදමන්න වගේ මේ සියල්ලම අපහැරීම ගැනයි ඒ සූත්‍රය කියවෙන්නේ. එතකොට මේ සර්පයා හැවදැමීම
හැව දැන් අසත්‍ය දෙයක් බව තේරුම් ගැනීම නෙමෙයි හැව අතහරින්. ඒ වගේ සබ්බං විත සංවිදං චිනත්වා ලෝකේ. ලෝකේ හැම දෙයක්ම විතයි කියලා තේරුම් ගැනීම ඒ තථා නොවේ බව තේරුම් ගැනීමයි. තථා කියන්නේ එසේ බව. යමක් යථා භූත නම් ඒට තථා කියලා දන්න පුළුවන්. ඒ යථා භූත විදියටම ඒ යථා භූත නොවේ නම් ඊට යොදන වචනය අයථා. එහෙම නැත්නම් විතත සත්‍ය නොවන කියන හැටි. ඒකට මේ කියන හැටියට අර වටේ අර දියසුලියේ විඥානියත් නාම රූපයත් අතර මේ සත්‍යාගයේ චිත්තසංතානයේ කරකැවෙන මේ දියසුලියේ ඇත්ත වශයෙන්ම විතත තත්ත්වය අසත්‍ය තත්ත්වය. මෙන්න මේ අසත්‍ය තත්ත්වයෙන් මිදීමම තමයි මේ ද්වේතාවෙන් මිදීමම තමයි අරහත්වේ කියලා කියන්නේ. මේ ද්වේතාව නිසාමයි ලෝභ දෝෂ මොහ කියන தত্ত্ব තුනක් ඇති වෙන්නේ. අර වටවලල්ලේ කරකැවෙන තා ඒ හැපෙන හැපිලි සමහර විට ලෝභය නිසා සමහර විට දේශය නිසා ඊළඟට ඒ දෙකටම හේතු වෙන්නේ මුලා වීම. මේක වතුර පාරක් වටරව මේ හැපි හැපි යන්නේ. අන්නේ වගේ විඥානියත් නාම රූපයත් අතර තියෙන මේ විපරීත தত্ত্বය ඇත්ත වශයෙන්ම විතත් විපරීත අසත්‍ය தত্ত্ব. මේ අසත්‍ය තත්ත්වයෙන් සත්‍ය තත්ත්වයට පැමිණීම තමයි තථාගත බව. අපි කලින් සඳහන් කළා තථාගත කියන පදේ අන්‍ය තීර්ථකයන් අතරත් භාවිත වූ බව. නමුත් ඒ අර්ථයෙන්ම නොවේ බුදුරජාණන් වහන්සේ තථාගත කියලා පාවිච්චි කරන්නේ. ඒ අන්‍ය තීර්ථකයන් නම් තථාගත කියන ඒ වචනේ අදහස් කළේ අර සත්ව පුද්ගල සංඥාව ගෙනදෙන විමුක්ත කියලා කිව්වට ඇත්ත වශයෙන්ම සත්ව පුද්ගල සංඥාවක් ඇති කෙනෙක්. නමුත් මේ ශාසනයේ තථාගතයන් වහන්සේ එහෙම නොවේ. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල නිරුක්තියකුත් දක්වලා තියෙනවා තථාගත පදයට. යථා කියන වචනයට සමානයි තථා කියන එක. යථා තථා මහා සමුද්‍රයේ යථා යම්සේද ඉසේ බවට පත් වුණා නම් අර දියසුඩිය යම් අවස්ථාවක අන්න තථාගත බව. මහා සමුද්‍රයේ ආකාරයටම ගියා. මහා සමුද්‍රයට එකඟ නොවී යාම නිසායි අර දියසුඩිය හටගත්තේ. මහා සමුද්‍රයට අනුව ගියා නම් අනිච්ච නිච්ච සංඥා ආදී අර විපරීත දර්ශනීවත් කළා නම් යථාභූත ඥාන දර්ශනේ අවිප්‍රීතෝ යථාභූත ඥාන දර්ශනෙන් විපරීතෝ විපල්ලාසතර ඉවත් කරගෙන ලෝක යථා ස්වභාවයට අනුව තමන් සකස් වුණා නම් අන්නේ බඳු පුද්ගලයයි තථාගත. ඒ තථා විදියටම ගියා. එහෙම නැත්නම් අපිට තවත් විදිහකට කියන්න පුළුවන්. තථා කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයටමයි. තථා බව කියන එකයි තථා කියලා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේ වැදගත්කම හෙළිවන ඉතාම වටිනා වචනයක්. බොහෝ දුරට කොන් වෙලයි තියෙන්නේ මේ වචනේ. තතතා කියලා කියන්නේ අර තථා බව. එතකොට මේ ඊයේ තතතාව තේරුම් අරගෙන තතතාවට නැවත පැමිණීමක් වගේ අනික් අතට බලනවා නම් තත ආගත බව තථාගත බව. සමහර අවස්ථාවල අටුවාචාර්යින් වහන්සේලාත් තත ආගත නිරුක්තිය දක්වනවා. නමුත් මේ අර්ථය නොවේ දෙන්නේ. ඒ විදිහට අපට තථාගත කියලාත් කියන්න පුළුවන්. සත්‍ය තත්ත්වයට නැවත පැමිණි. ඒ සත්‍ය තත්ත්වයට නැවත පැමිණීම නිසා මහා සමුද්‍රයට අමුතුවෙන් එකතු වීමකුත් නැහැ, අඩු වීමකුත් නැහැ. මක් නිසාද? අර මුලින් දියසුලියේ ඇතුලේ තිබුණේත් වතුර, පිටත තිබුණේත් වතුර. එතකොට ඒ විදිහටම තමයි මේ සංසාරගත සත්‍යයගේ තත්ත්වය. දැන් මෙතන ඉඳලා කියන ටික අපි මේ සංසාරගත පුද්ගලයා ගැන කියන ටික ඇත්ත වශයෙන්ම භාවනාවටත් උපකාර වන කාරණා. මොකද නිසාද? අපි කලිනුත් සඳහන් කළා පඨවි ආපෝ තීජෝ වායෝ කියන ධාතු හතර ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ලැබෙනවා. මහා හත්තිපදෝපන සූත්‍රයේ සඳහන් වෙන විදර්ශනාවට උපකාර වන එක්තරා සම්මර්ෂණ විද්‍යාව. යාචේව කොහපනාධ්‍යාත්මිකා පඨවි ධාතු යාච බාහිර පඨවි ධාතු පඨවි ධාතු රේවේස තන් නීතං පද නීසු හමස්මි නමීසු අත්තාතිය මේ තන් යථා භූතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බං. යම් ආධ්‍යාත්මික වූ පඨවි ධාතුවක් වේද යම් බාහිර වූ පඨවි ධාතුවක් වේද ඒ දෙකම හුදු පඨවි ධාතුමේ ය මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුත්තේ. ඉතින් මෙතනින් හැඟෙන්නේ මේ අපි පුද්ගලයා සත්වය හැටියට හඳුන්වන මේ දියසුලේ හැදිලා තියෙන්නේ මේ මහා බුදු ධර්මයන්ගෙන්. අපට තියෙන්නේ ඒවමයි.
එතකොට මේ ඇති කරගෙන තියෙන එක්තරා විපරීත අදහසක් පමණයි. මම මේ මාගේ යනුයි මේ සංසාරගත සත්‍යය තුළ තිබෙන පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම්. අර දියසුලියක පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම් වගේ පුද්ගලිකත්වයක් මාපාන දෙයක්. ඒකයි අස්මි මාන කියලා කියන්නේ. එතකොට මේ මානයක් පමණයි. අපට වඩාත් පැහැදිලිව පේනවා අවට දිවෙන පිරිසුදු වාතයේ දියසුලියට අහු වෙනවා ආශ්වාසයේ හැටියට. ටික වේලාවකින් අපිරිසිදුව ප්‍රශ්වාසය වශයෙන් පිට වෙනවා. බාහිර ලෝකයේ පඨවි ආපෝ ධාතු ප්‍රධාන යම් යම් කොටස් පිරිසිදු ආහාර පාන නමින් දියසුලියට අහු වෙලා වටරම් කීපයක් කරකැවිලා අපවිත්‍ර මල මුත්‍ර හැටියට පිට වෙනවා. ඔන්න ඔය විදිහට මෙතන තියෙන්නේ අර ඇතුළතත් පිටතත් පිළිබඳව ඇති කරගත්තු එක්තරා මානියක් මැනීම. මේ මැනීම් ගිනීම ආදී හැම එකකටම උපකාර වන දෙයක් තමයි මේ ද්වේතාව. දෙකක් එකේ නැහැ. දෙකක් එකේ කියලා ඇති කරගත්තු හැඟීම. අන්න එතකොට ද්වේතාවෙන් මිදීම නිසා ලෝභ ද්වේෂ වශයෙන් තියෙන ඇලීම් ගැටීම් දෙකනුත් මිදෙනවා. පට පැනීම මගේ වටරවුම යන ගමන අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම වටරවුම ගියාට අඳුනගන්න බෑ ඊළඟ රවුම කරකැවිලෙනකොට. අන්න ඒ විදිහ මහ පුදුම පට පැනීමක් තියෙනවා. අවිද්‍යාවේ අමතක වෙන ස්වභාවයක් තියෙනවා. ජීවිතයක කොයිතරම් දුක් වින්ද ඊළඟ ජීවිතේ නැවත උපදිනකොට අලුත් ලෝකයක් අලුත් භවයක් අරම මොකුත් මතක නැහැ. උන විදිහටම වටරවමක් තමයි කාලයත් අවකාශයත් මුල් කරගත්තු මේ මහා සංසාරයේ හැටියට තියෙන සංසරණය. සංසාරය කියන්නේ අර වගේ වටරවම යාන. ඒ වටේ වුණත් මේ වගේමයි. එහිම බීජය වගේ මේක ලෙඩක් තියෙනවා නම් විෂ බීජයෙන් මහු වෙනවා ලෙඩ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා විඥාන නාම රූප කියන මේ අපේ සිත තුල කරකැවෙන වටියේ තිබෙන්නේ ওই ධර්මතාවක. කාලය අවකාශයේ පැත්තට අහුවෙන්නේ නැති. ඊටාම සියුම් එකක් ඒ විඥානයත් නාම රූපයත් අතර වටියේ. ප්‍රතිසම්පාදයේ තියෙන අකාලික වූ ධර්මතාවත් මේකමයි. එතකොට මේක පටිච්චසමුප්පාදයේ වටහා ගැනීමෙන්ම විසඳෙන ප්‍රශ්න. අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළා සංඛතය අසංඛතය වෙන්නේ සංඛතයේ සංඛත ස්වභාවය වටහා ගැනීමෙන් බව. මක් නිසා සංඛතය සංඛතය හැටියට තියෙන්නේ සංඛතය සංඛතය බව තේරුම් නොගැනීම. මේක බැලුවා මහා ප්‍රහේලිකාවක් වගේ. නොදැනීම නිසාමයි මේ වටවලල්ල යන්නේ. ඒක නිසා තමයි ප්‍රඥාවෙන් අවසාන වශයෙන් විමුක්තිය ලැබෙන බව මේ ශාසනය ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් දැන් අපිට මෙතනින් ඉතාම වැදගත් කාරණයක් පිළිගන්න. මේ තථාගත කියන පදයට බුදුරජාණන් වහන්සේ දුන්න මේ නිරුක්තිය ඉතාමත්ම අර්ථවත් නිරුක්තියක්. අර ප්‍රශ්න වලට පිළිතුරු දීමට හේතුව මෙතනින්මත් පිළිවෙනවා. අර දීසුලේ නතර වුණාම කොයි පැත්තට ගියාද මහමූතට එකතු වුණාදවත් කියලා කියන්න බැරුව වගේ මේ තථාගතවරයා ජීවමානව සිටිය දීම හඳුනගන්නේ. අන්න එහෙම තත්ත්වයක් තිබෙනවා. මේ මහා සමුද්‍රය පිළිබඳ උපමා මාශ්‍රයෙන් නිර්වාණය පිළිබඳව ඉතාම ගැටළු හැටියට සැලකෙන එක්තරා සූත්‍ර දේශනාවක අර්ථය අපට මතු කරගන්න පුළුවන්. බොහෝ විට නිර්වාණය පිළිබඳ ඔය ශාස්ත්‍ර දෘෂ්ටියට නැඹුරු වන විවරණයක් ඉදිරිපත් කරන අපේ බෞද්ධ උගතුන් උද්ධృత කරලා දක්වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අටක නිපාතයේ ඉන්න පහහරාද සූත්‍රය. ඒ සූත්‍රය කීප දෙනකම සඳහන් වෙනවා. විනය චුල්ල වගේ උදාන පාළි ආදී කීප දෙනක. ඒ සූත්‍රයේදී ඒ පහහරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහහරාද අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත ධර්මාටකට මේ ධර්ම විනී මේ ශාසනයේ ආශ්චර්ය අද්භූත ධර්මාටක් සංසන්දනය කරමින් එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. එයින් පස්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය හැටියට සඳහන් වෙන්නේ මේක. සේථාපි පහරාද යාච ලෝකේ සමන්තියෝ මහා සමුද්දං අප්පෙන්ති යාච අන්තලික්ඛා ධාරා පපතන්ති නතින මහා සමුද්දස්ස ඌනත්තං වා පුරත්තං වා පඤ්ඤායති. එවමෙම කෝ පහරාද බහූචේපි භික්ඛු අනුපාදිසේසාය නිබ්බාන ධාතුය පරිනිබ්බායන්ති නතින නිබ්බාන ධාතුය ඌනත්තං වා පුරත්තං වා පඤ්ඤායති. එහි අදහස යම්සේ පහරාද ලෝකේ යම් ගලාන ගංගාවෝ මහා සමුද්‍රයට ගලා බසිද්ද ඒ වගේ මහසින් වැටෙන යම් ජල ධාරාවෝ වෙද්ද ඒ කිසිවකින් මහා සමුද්‍රයේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපෙනීද එසේම බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ
නිබ්බාන ධාතුවෙන් පිරිනිමියාහු නමුත් අනුපාදේස නිබ්බාන ධාතුවේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපෙනේ. මෙන්න මේ සූත්‍ර පහට උපකාර කරගන්නවා බොහොම දෙනි. මේ රහතන් වහන්සේලා මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි තැනකට එකතු වෙනවා ඒ තැන පිරෙන්නේ නැහැ කියලා ওই විදිහ අදහසක් දෙන්න. ඉතාම ඕලාරික අදහසක්. පුදුම හිතෙනවා මේ විදිහ අදහස ඉදිරිපත් කිරීම පවා. මක් නිසාද අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්චේ දෘෂ්ටියත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වන ධර්මයක් නිසා මේක. මේ සූත්‍ර දේශනාවේ රූපකාර්ති සමතුල කිරීම නිසා රහතන් වහන්සේ මහා සමුත්‍රය හා සම්බන්ධ කිරීමෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන අර කේවල බව තථා බව ගැන නොතකීම නිසා ওই විදිහ මත ඉදිරිපත් කරන බවයි පේන්නේ. අන්න ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම නිර්වාණය කියන එකයි නියම සත්‍යය. ලෝකයා සංසාරයයි කියන එක විපරීත තත්ත්වය. ඒ නිසාම තමයි අර අපි කලින් අවස්ථාවකත් කෙටියෙන් ප්‍රකාශ කළ ද්වේතානුපස්සනා සූත්‍රය ඉතාම වටිනා සූත්‍රයක් වෙන්නේ. එතන සඳහන් වෙනවා ලෝකයා සත්‍යයි කියන දේ ආර්යයන් වහන්සේලාට අසත්‍යයි. ලෝකයා සුඛ හැටියට හිතන දේ ආර්යයන් වහන්සේලා දුක හැටියට සලකනවා කියලා. පස්සේ ධම්මං දුරාජානං සම්පමූලහෙත්ථ අවිද්දසු කියලා බුදුරජාණන් වහන්සේ දෙන්දී ප්‍රකාශ කරා. මේ තරම් තීරුම් ගැනීමට අපහසු ධර්මයක් දිහා බලන් මේ ධර්මයේ පිළිබඳව බොහෝ දෙනෙක් මුලා වෙනවා කියලා. මුලා වෙන බවත් ඇත්තයි. උන් එතකොට මොයින් පින්නවා. මේ තථා කියන වචනේ ඇති ගැඹීරාර්ථය. ඒ වගේම තථාගතයන් වහන්සේ පිළිබඳව මේ දැක්ක අදහස් කීපය සාධුරට පැහැදිලි කරනවා නම් මේ නිමුක්ත පුද්ගලයා මරණින් මතු වෙයිද නොවේද ආදී ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ආකාරය ගැන හොඳ වටිනා සූත්‍රයක් වෙනවා සංයුක්ත නිකාය අව්‍යාකර සංයුත්‍ය අනුරාධ සූත්‍රය හැටියට. මේ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක විශාලානුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ තැනට නුදුරින් ආරණ්‍ය කුටියක අනුරාධ කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. ආරණ්‍ය කුටියක හිටියට මොකද මේ වගේ ප්‍රශ්න වලින් බේරලා ඉන්න අමාරු බව පැහැදිලි වෙන කාරණයක් අනුරාධ ස්වාමීන් වහන්සේට එක දවසක්ද සිද්ධ වුණා. අන්න ඊට දෙක පරිබ්‍රාජීන් පිරිසක් ඇවිල්ලා අනුරාධ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඉඳගෙන මෙන්න මේ විදිය ප්‍රකාශයක් කළා. මොනවද කියන්නේ කියලා දැනගන්න වෙන්නේ. යෝසුවා උසු අනුරාධ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරම පත්තිපත්තෝ තං තථාගතං ඉමේ චතු විඨානි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේති හෝති තථාගතෝ පරම්මන නහෝති තථාගතෝ පරම්මන හෝති ච නහෝති ච තථාගතෝ පරම්මන නේව හෝති නනහෝති තථාගතෝ පරම්මන. එවැනි ඔය උත්තම පුරිස පරම පුරිස පරමපත්තිපත්ත නමින් හඳින්වෙන ඒ කියන්නේ උත්තම පුරුෂයා යම්කිසි ශාසනයක උත්තම පුරුෂයා පරම පුරුෂයා පරම තත්ත්වයට පත් වූ පුද්ගලයා හැටියට සැලකෙන ඒ තථාගතවරයා එබඳු පුද්ගලයා පිළිබඳ මරණින් මතු තත්ත්වය පණවන කෙනෙක් පැනවිය යුත්තේ මෙන්න මේ හතරෙන් එකකට. එම තථාගතවරයා පිළිබඳව යම්කිසි කෙනෙක් පැනවීමක් කරනවා නම් ඒ කරන්න පුළුවන් වෙන්නේ මේ සතරකොන් තර්කයෙන් පමණයි කියන එක. ඒකයි ප්‍රකාශය. මේ පිළිවෙජ්ජියන්ට. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යෝසුවා උසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තෝ තං තථාගතං අඤ්ඤත්‍රිමේහි චතු විඨානි පඤ්ඤාපේමානෝ පඤ්ඤති. ඒ කියන්නේ අර උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්තිපත්ත වශයෙන් හැඳින්වෙන තථාගතවරය පිළිබඳව යම්කිසි කෙනෙක් පණවනව නම් ඒ පැනවීමක් කළ හැකි මේ හතරෙන් පිටතය. මේ හතරෙන් පිටතයේ තථාගතවරය පිළිබඳව යම්කිසි පැනවීමක් කළ හැකි කියලා. මේක කිව්වේ හැටියේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයෝ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. එක්තරා නිග්‍රහයක් හැටියට වගේ. එක්ක මේ ළඟදී පැවිදි වෙච්ච නාග භික්ෂුවක් එහෙම නැත්නම් මෝඩ අවජත්ත කෙනෙක් කියන නැගිටලා යන්න ගියා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ටිකක් කල්පනා වැටුණා. මින් එහාටත් මගෙන් ප්‍රශ්න කළා නම් එහෙම මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකින් මම කොයි විදිහටද පිළිතුරු දිය යුත්තේ? කොයි අන්දමින් පිළිතුරු දුන්නාමද ධර්මයට එකඟව ධර්මානුකූලව පිළිතුරු දුනාමෙන්? බුදුරජාණන් වහන්සේගේ වචනේ නොකී දෙයක් කී හැටියට ඉදිරිපත් කිරීමේ දෝෂයෙන් ඉවත්ව ඒ වගේම ගර්හාවට ලක්වන්නේ නැතිව මම කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියලා.
ඔය කුකුස නිසානුරාධ ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ ළඟට. වැඩම කරලා මෙන්න මෙහිම මේ කාරණේ ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේක පාඩම ඊට පිළිතුරු නොදී ධර්මානුකූලව ඊටම පුදුම අන්දමේ ක්‍රමානුකූලත්වයකින් අනුරාධ ස්වාමීන් වහන්සේට ඒ ධර්ම අවබෝධය ලබා දුන්නා. මෙන්න මේ විදිහටයි ඉස්සෙල්ලාම කළේ. ඉස්සෙල්ලාම ත්‍රිලක්ෂණ දේශනාවෙන් තංකින් මඤ්ඤසයන්වාද රූපං නිච්ඡන්වා නිච්ඡන්වා කුමක් දන්වාදී උඹ හිතන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද? පින්නිට දෙන පිළිතුර අනිච්ඡන් භන්ති. ඒ අනිත්‍යයි ස්වාමීනි. යම් පණ අනිච්ඡන් දුක්ඛං වාතං සුඛං වා. යමක් අනිත්‍ය නම් මේ දුකක්ද සැපක්ද? දුක්ඛං භන්ති ඒ දුක. ස්වාමීනි. යම් පණ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතං. ඒතං මේ සෝහමස්මි සෝමියත්තා. යමක් අනිත්‍යද දුක් සහිතද ඒ වගේම වෙනස් වෙන ස්වභාවයක් තියද? ඒ පිළිබඳව මේ මගේ මේ මම වෙමි මේ මගේ ආත්මයයි දැකීම කල්පනා කිරීම සුදුසුද? සුදුසුද කියලා යහන්. නොහේතං භක්ති. නැත කියලා ඒ කාරණේ පිළිගත්. එතකොට පියවර තුනකින් ওই බුදුරජාන් වහන්සේ මේ ධර්ම ආභෝධය ලබා දෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මේ පළවෙනි පියවර. පළවෙනි පියවර වශයෙන් කළේ පියවර වශයෙන් කළේ තථාගත ප්‍රශ්නයේ පැත්තකින් තියලා එකපාරටම ත්‍රිලක්ෂණ දේශනාවේ අනාත්ම ලක්ෂණය මතු කරලා දුන්නා. කලන්නුතම් සමනිපස්සිත. මේක සුසුද කියලා අහනවා. අනිත්‍යයි නම් දුක් නම් මේක ආත්ම හැටියට සැලකීම සුසුද නෑ. ඒක පිළිගත්තට පස්සේ ඔන්න ඊළඟට දෙවෙනි පියවර. දෙවෙනි පියවර ඇත්ත වශයෙන් සම්මර්ෂණයක් වගේ විද්‍යාර්ශනා පැත්තටම යොමු වෙන එකක්. තස්මාතිහි අනුරාධ සම්මර්ෂණ විදියක් බුදුජාන වහන්සේ කෙන්දි ඉදිරිපත් කරනවා. අනාත්ම බව පිළිගත්ත නම් එහෙමනම් කරන්න තියෙන්නේ යම් රූපයක් අර ස්කන්ධ පහ ගැනම කියනවා. ඉස්සෙල්ලාම රූපස්කන්ධය අතීත වූ හෝ ඒවා අනාගත හෝ ඒවා වර්තමාන වූ හෝ ඒවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රූප ඕලාරික හෝ සියුම් හෝ දුර හෝ ළඟ හෝ හීන හෝ ප්‍රණීත හෝ ඒ සියලුම රූපය මේ මගේ නොවේ මේ මම නොවේමි මේ මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතු. එහෙම දැකලා ඊළඟට ඒ පිළිබඳව නිබිදාව ඇති වෙනවා. ඊළඟට විරාගය, ඊළඟට විමුක්තිය. අරහත්ය දක්වාම ප්‍රකාශ කරනවා ඒ දෙවෙනි පියවර. ඔන්න ඊළඟට තුන්වෙනි පියවර වශයෙන් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා අනුරාධ ස්වාමීන් වහන්සේට. දැන් මේ විදිහට විමුක්ත වූ පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා බලනකොට තංකින් මඤ්ඤති රූපං තථාගතෝති සමනුපස්සසී. ඊළඟට අහනවා දැන් මේ විදිහට විමුක්ත පුද්ගලයා පිළිබඳව ඒ පුද්ගලයා දැන් තථාගත නමින් හැඳින්වෙන්නේ ඒ විමුක්ත පුද්ගලයාට තථාගත වශයෙන් ව්‍යවහාර කරන්නේ රූපයටද? රූපං තථාගතෝති නැත කියලා පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වේදනාවටත් නොවේ. සංඥා සංඛාර විඥාන ආදී එක ස්කන්ධයකටත් නොවේ තථාගත කියලා කියන්නේ. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් රූපය තථාගත හැටියට නුඹ බලන එක හරි නැත්නම් රූපය තුල තථාගතයන් ඉන්නවා කියලා කී කල්පනා කරනවද නැත කියලා ඒකටත් පිළිතුරු දෙනවා. එහෙමනම් ඊළඟට අහන ප්‍රශ්නේ අඤ්ඤත රූපා තථාගතෝති සමනුපස්සති. රූපයෙන් පිට තථාගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවද? ඒත් නැත. රූපය ගැන කියනවා වගේම වේදනා සංඥා ආදී අනික් ස්කන්ධ ගැනත් කියනවා කියවෙන බව හිතා ගන්නට ඕන. එතකොට දැන් තුන් ආකාරයකට කිව්වා විදිහටම හතරවෙනි ආකාරයට ප්‍රශ්න කරනවා. තථාගතයන් වහන්සේ අරූපී, අවේදනෝ, අසඤ්ඤී, අසංඛාරෝ, අවිඤ්ඤාණෝ තැනැත්ති. ඒ කියන්නේ රූපය නැති, වේදනාව නැති, සංඥාව නැති, සංස්කාර නැති, විඥානයක් නැති කෙනෙක්. මේ තථාගතයන් වහන්සේ ඒකක් නොවේ කියන්නේ. ඒ ප්‍රශ්න හතරටම නැත නැත කියලා පිළිතුරු දෙන්න සිද්ධ වුණා. ඔන්න ඊළඟටයි නිගමන පාඨයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ.
නියම ධර්මානුකූල විවරණ පාඨය. එත්තතේ අනුරාධ දිඨේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතී අනුපලභ්‍යමානී කල්ලන්න තම් විජයාකරණං යෝසුවාහුසෝ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිපත්තු තං තථාගතං අඤ්ඤත්‍රිමේ චතුවිඨානේ පඤ්ඤාපිමානොපඤ්ඤාපිති. අනුරාධ මෙහිදී මේ කාරණේලා තිතු දෙමෙහිදීම මෙලවදීම මේ ජීවිතයේදී සත්‍ය වශයෙන් ඇත්ත වශයෙන් තථාගත කෙනෙකු නොලැබින කල්ලි අනුපලභ්‍යමාන මුග දෙනෙකුට භය හිතෙන කියමන අනික් කෝයක නැතත් තථාගතයන් වහන්සේ නැතයි කිව්වොත් මහා බයක් ඇති වෙනවා. නමුත් මෙතන කියවෙන්නේ නම් මේක වාගේ ඇත්ත වශයෙන්ම තථාගතයන් කෙනෙකුළු නොලැබින කල්ලි කල්ලන්න තම් වෙයියා කරන දුබාර අන්‍ය තීර්ථකයන්ට දුන්න පිළිතුර හරිද කියලා මේ අහන්නේ. අර විදිහට විවරණ කිරීම හරිද කියලා. අනුරාධ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරයි බුදුරජාන් වහන්සේ ඊළඟට කියන්නේ. අකියාවු හෝති තථාගතෝ පරම්මරණ ආදී සතර ආකාරයෙන් පිට යම් කිසි ආකාරයකින් පිළිතුරක් දී හැකිය කියලා. තීර්ථකයන් අර විදිහට උපහාසයෙන් නගලා නැගිටලා hina වෙලා ගියේ යම් කිසි හේතුවක් ඇතුවා. මක් නිසාද? අර චතුෂ්කෝටි ප්‍රශ්නයේ ස්වභාවය කොයි තරම්ද කියත එයින් පිට තථාගත කෙනෙක් පිළිබඳව විවරණයක් කරන්න ඉඩක් නැහැ. ඒ කාර කොන් හතරින් ඉවරයි. ඒ නිසා ඒ තීර්ථකෙන් මෙච්චරවත් කාරණයක් දන්නේ නැහැ කියලා කියන්න වගේ නැගිටලා ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අර තීර්ථකෙන්ගේ උපහාසය සහේතුක බව යන්රාජ ස්වාමීන් වහන්සේට එත්තු ගන්නවා. නුඹ දුන්න පිළිතුර හරි නැහැ. හතර ආකාරයෙන් පිට තථාගත කියන වචනේ උපකාර කරගෙන විවරණයක් දෙන්න බෑ. මක් නිසාද? මනින්මත් හි තථාගතයන් වහන්සේ වෙයි නොවෙයි කියලා කියන්ට කලින් විතු දැමියෙහිදීම තථාගත කෙනෙක් නැහැ. තිඨේව ධම්මේ සත්‍යතෝ තේත්තෝ. එතකොට අනුරාධ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා විරජාන් වහන්සේ අහන්නේ නුඹ කලින් දුන්න පිළිතුර හරිද කියලානේ. නෝහේ තම්පත්ති මම කලින් දුන්න විවරණය වැරදි ස්වාමී කියලා කිව්වා. අන්න එතකොට බුදුරජාන් වහන්සේ සාදු සාදු අනුරාධ පුබ්බේ චාහං ඊතරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛසිත නිරෝධං. සාදු කියලා ඒක අනුමත කරලා අනුරාධ ඉස්සරත් දැනුත් මම දේශනා කරන්නේ මෙච්චරයි දුක දුක්ඛ නිරෝධයක් පමණයි මා පනවලා මගේ සත්‍ය දේශනාව මෙච්චරයි චතුරාර්ය සත්‍ය දේශනාවයි ඒ තථාගත සත්‍ය පුද්ගල ආදී ඒවා ප්‍රඥප්ති පමණයි. එතකොට මෙන්න මේක සමහර විට කෙනෙකුට මහා භය හිතෙන කියමන. අපි ඉස්සෙල්ල බලමු ටිකක් හරි ඉඩ තියෙනවද මේ තථාගතයන් වහන්සේ බේරගන්න කියලා. උපලබ්භති කියන එකේ අර්ථය සමහර අය ඇත්ත වශයෙන් පරිවර්තනය කරනවා මේ උපලබ්භති කියන එක මෙහෙම. ඉන්නවා නමුත් හොයාගන්න බෑ. උපලබ්භති කියන වචනේ අර්ථය ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙක් ඉන්නවා නමුත් හොයාගන්න අමාරුකමයි තියෙන්නේ. ওই විදිහ අර්ථයකුත් දෙනවා. මේ උපලබ්ධති කියන වචනේ අර්ථය අපි පළමුවෙන්ම විමසලා බලමු. ඒකට හොඳ නිදර්ශනයක් තමයි සංයුක්ත නිකාය සඝාතක වග්ගයේන වජිරා සූත්‍රය. වජිරා රහත් මෙහෙණිය මහරයාට ප්‍රකාශ කරන එක්තරා ගාථාවක්, එක්තරා අභියෝග ගාථාවක්. කින්නු සත්වෝති පච්චේසි මාර දිට්ඨි ගතන්නුති. සුද්ධ සංඛාර කුංජෝ යන් නේධ සත්වෝ උපලබ්ධති. ආරේ නුඹ කුමක් සත්‍යය හැටියට සලකන්නේද? මේක නුඹගේ දෘෂ්ටිගතයක් පමණක් නොවේද? මේ හුදු සංස්කාර ගොඩක් පමණයි. නැයිද සත්වූප ලබ්භති. මෙහි සත්වයේ නොලැබී. එතන නූපලබ්භති කියන එක හොඳටම පැහැදිලි. නොලැබී කියන එක. සත්වයේ ඉන්නවා සොයාගන්න බැහැ නොවේ. ඒ වගේම තවත් ඕනම් නිදසුණක්. අපට හමු වෙන සුත්තනි පාතේ පුරාභේද සූත්‍රයෙන් රහතන් වහන්සේලා පිළිබඳව. නතස්ස පුත්තා පසවෝවා කෙත්තං වත්තුන් නැබිජ්ජති අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති. ඊරහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා ඊරහතන් වහන්සේට උපශාන්ත මුනිවරයාට පුත්‍රයෝ හෝ ගිරිහරක් හෝ නැත. ඒ වගේම කෙත්තතු ආදියත් නැත. අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති. උන්වහන්සේ පිළිබඳව අල්ලාගත් දෙයක් හෝ අතහැරිය දෙයක් හෝ නැත. දේවතාවෙන් මිදීම එතනින් ප්‍රකාශ වෙන්නේ. එතකොට මේනොත් අපට පැහැදිලි වෙනවා මේ න උපලබ්ධති කියන්නේ ඇත්ත වශයෙන්ම නැතයි කියන අර්ථය. නොමැති කියන අදහස.
එයින් අපිට පැහැදිලි වෙනවා මේ සතර කොන් ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු නොදී පැත්තකට කළේ පිළිතුරු දෙන්න පුළුවන් අවබෝධයක් තිබෙද්දිත් ඒක නිවනට අනවශ්‍ය නිසා නොවේ කාටද කියන්න පුළුවන් මරණින් මතු රහතන් වහන්සේ පිළිබඳ තත්ත්වයේ නිවනට ආදාන නොවේ කියලා ඒක නිසා නොවේ මේ ප්‍රශ්නවලම තිබෙන යම්කිසි මිත්‍යා ස්වરૂපයක් නිසා මේ ප්‍රශ්න කරුවන් තථාගත වචනින් අදහස් කළේ සත්වෙක් පුද්ගලෙක් කියන අදහස. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ සත්ව පුද්ගල සංඥාව එහෙම පිටින්ම මිත්‍යාවක්. මේ මිත්‍යා වුණාට මොකද ලෝකයා මිත්‍යා ලෝකයක අසත්‍ය ලෝකයක ජීවත් වෙන නිසා එකට ඉඩ තිබෙනවා. අල්ලගත්තු එක නිසාම ඒ පිළිබඳ යම්කිසි බැඳීමක් තිබෙනවා. ඒක නිසා ලෝකයා මමයේ මාගේ එහෙම නැත්නම් සත්ව පුද්ගල ආදී වශයෙන් වචන පාවිච්චි කරනකොට ඒක තනිකර ව්‍යවහාර මාත්‍රයක්ම නොවේ. ඒක ලෝකයාගේ සත්‍ය මට්ටමින් සත්‍යයි. නමුත් රහතන් වහන්සේලා පිළිබඳ අර තත තත්ත්වයට පැමිණි රහතන් වහන්සේලා පිළිබඳ ඇත්ත වශයෙන් මේක නිකම්ම ප්‍රඥප්තියක් පමණයි. ඒක ප්‍රඥප්ති තත්ත්වයටපත් වෙනවා රූපමාව ගැන අපි කවදාවත් කල්පනා කරලා බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මහා සමුද්‍රියත් දියසුලියත් පිළිබඳ උපමාව. දැන් රහතන් වහන්සේලාගේ තත්ත්වය හරියට යටින් නතර වුණ දියසුලියක් මතුපිට වටේ නිදැල්ලේ පාවෙමින් තිබෙන අතු ඉති කොළ රොඩු ආදියක් වගේ රහතන් වහන්සේලාගේ පංචස්කන්ධ. නිදැල්ලේ ඔහි පාවෙමින් තිබෙනවා. මේක දකින කෙනෙක් අත දික් කරලා කියනවා අන්න රහතන් වහන්සේ අන්න බුදු කෙනෙක් කියලා. අන්න තථාගත කෙනෙක් කියලා. උන්නා විදිය තත්ත්වයක් තියෙනවා. එතකොට අර සත්ව ප්‍රඥප්තිය මුල ඉඳලා අගටම ඒක එහෙම පිටින්ම බුදුරජාණන් වහන්සේ පිළින් නොගන්නා දෙයක්. ඒ නොපිළිගන්නා නමුත් මේ සත්ව පුද්ගල කියන අදහස් ඇත්ත වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා බොහෝ තැන්වල. දැන් අට්ඨාරිය පුද්ගල වචනේ ඇදලා තියෙනවා. ඒ රහතන් වහන්සේ පිළිබඳ. ඒ වගේම සත්ව කියන වචනයත් සමහර තැන්වල ව්‍යවහාර වශයෙන් නොදලා තියෙනවා. අග්ගපසාද සූත්‍ර ආදී යාවතා භික්කවේ සත්තාපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා යම්තාක් ලෝකයේ සත්‍යය වේදාපා දෙපා හිඋපා බහුපා රූපිනවා රූපිනවා සංඤිනවා සංඤිනවා නේව සංඤිනවා සංඤිනවා තථාගතෝති සංඝංගං කායි අරහං සම්මා සම්බුද්ධ රූපී අරූපී සංඤිය සංඤී නේව සංඤිනා සංඤී වූ ඒ සත්වයින් අතර අරහතු සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨ. අන්‍ය මත දෙන්නල සත්‍ය කියන එකත් වෙදලා තිබෙනවා. ඒ කොයි විදියට හේතු නම් ඒ ලෝකයාගේ වචනයයි මේ ප්‍රකාශ කරන්නේ. ඇත්ත වශයෙන්ම සත්‍යයක් මෙතන නැහැ. ලෝක කියන වචනයට බුදුරජාණන් වහන්සේ දුන්න අලුත්ම නිරුක්තියක් ගැන අපි කලින් දේශනාවේදී සඳහන් කළා. ඒ වගේම මේ සත්‍ය කියන වචනයටත් බුදුරජාණන් වහන්සේ අමුතු නිරුක්තියක් දීලා තියෙනවා. සංයුත්ත නිකාය රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයක්. සත්තෝ සත්තෝති භන්තිය වුච්චති කිත්තාවතානුකෝ භන්තිය සත්තෝති වුච්චති. ස්වාමීනි මේ සත්‍යා කියලා කියනවා කෙතකින්ද කෙනෙක් සත්‍යයක් වෙන්නේ? සත්‍යා කියලා කියන්නේ මක් නිසාද? මේ නිරුක්තියක් අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝ රාධයෝ ඡන්தோ යෝ රාගෝ යානන්දිතා යාතන්ත තත්‍ර සත්තෝ තත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. රාධ රූපය පිළිබඳව යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තණ්හාවක් වේද ඒ රූපය පිළිබඳව ඇලුනේ වෙසසින් ඇලුනේ එහෙයින් සත්‍යයයි කියන ලබේ. එතන එක්තරා විදිහක ප්‍රාසයක් සහිතව අර වචනයට ගැළපෙන හැටියටයි බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දෙන්නේ. විසත්ත සත්ත කියලා කියන වචනේ අර්ථ දෙකක් තිබෙනවා. සත්‍යය කියලා අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන අදහස වගේම ඇලුන කියන අදහස පාලියේ ඒ සත්ත කියන වචනේ තියෙනවා. ඇලෙන සජ්ජති කියන්නේ ඇලෙනවා. ඇලුන කියන අදහස පාලියේ ඒ සත්ත කියන වචනේ තියෙනවා. ඇලෙන සජ්ජති කියන්නේ ඇලෙනවා. එහෙනම් සත්‍යයයි කියන ලැබේ. එතකොට සජ්ජති කියන ඇලීම කියන අර්ථය අනුවයි බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දෙන්නේ. අර ලුජ්ජති පරිද්යති इति ලුදු පළුදු වේනුයි ලෝකේ නම් කිව්වා වගේ මෙතන ඇලුනේ යයි සත්‍ය වේ. ඇලුනේ යයි වෙසසින් ඇලුනේ යයි නනු සත්‍යාවේ.
සත්වෝ විසත්වෝ තස්මා සත්වෝ තිබුච්චති. එහෙම ප්‍රකාශ කරලා ඊළඟට බුදුම විදිය උපමාවකුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් ශේරාද උඩා දරුවන් දැරියන් සෙල්ලම් කෙවල් පස් වලින් කෙවල් හදාගෙන ඒවා පිළිබඳව සතුට රාගය ඇල්ම පිපාසය ආශාව ඇතිතා ඒ සෙල්ලම් කෙවල් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් කෙවල් ඇත්ත හැටියට සලකනවා. ආලයන්ති කේලායන්ති ධනායන්ති මමායන්ති ඒවා පිළිබඳ ඇලුමක් ඇති කරගන්නවා. ඒවා සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනය හැටියට වටිනා දෙයක් හැටියට සලකනවා. මම ආයනය කරනවා මගේ කියලා කියාගන්නවා. නමුත් යම් අවස්ථාවක රාග නන්දි ආදී ඉවත් වුණා නම් අන්න ඒ බඳු අවස්ථාවේ අර දරුවන් මොකද කරන්නේ? ඒ නුවණ මොහුකුරා ගියාම අතින් පයින් අර පස් කෙවල් වලට ගහලා ඒවා විසිරුවල විනාශ කරනවා. ඊළඟට ඒ කණු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේ කෝරාද තුන් මේ රූපං විහිරත විධමත විද්ධංසේත විපීලනිකං කරෝත තන්නක්ඛයයි පටිපදිත. ඒ වගේම වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව විශේෂම රාජ නුඹලා රූපය විසිරුව විනාශ කරව විධමත විද්ධංසේත නැවත ක්‍රීඩා නොකළ හැකි තත්ත්වයට පත් කරව විකීලනිකං කරෝත තන්නක්ඛයයි පටිපදිත තණ්හාව ක්ෂය කිරීම පිණිස පිළිපදුව. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පිළිබඳව පිළිපදුව. ඊළඟට අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා තණ්හක්ඛෝ හිරාද නිබ්බාණ. මක්නිසාද රාද තණ්හාව ක්ෂය කිරීමම නිවන. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු